ආයුබෝවන් සමත කලින් හරිතේ හරියටම කියන්නටත් අපි සූදානම් මම යුගන්ති මෞරිකා ප්‍රථමයේ නවදහනේ දවසුණු සුක්කල පුවත් සිරස් තල වෙත නැතිවරණයක් ඇඳවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත් පිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් හෙට උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායකවරයා පවසයි දකුණු පළාත් සභාවේ සහ තවත් ප්‍රාදේශීය සභා කිහිපයක උණුසුම් තත්ත්වයක්. දැන් දේශීය පුවත්. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. තවද මැතිවරණයේ පැවැත්වීම වළක්වාලමින් තවත් තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙතද නිකුත් කරනු ලැබුවා. මෙතර මෙම තහනම් නියෝගය ලබන දෙසැම්බර් මාස 7 වෙනිදා දක්වා බලපවත්වන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මාස 4, 5 සහ 6 වන දිනවල පැවැත්වෙන බවද අධිකරණය අද තීන්දු කළා. පුරා දින දෙකක් තිස්සේ පැවති දීර්ඝ කර්ම සලකා බැලීම් වලින් අනතුරුව අගමනසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර විභාගය අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්ව 13ක් විසින් ඊයේ දිනේ අදාළ පෙත්සම් ගොනු කර තිබුණා. අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් වලට අදාළ කරුණු විමසීම ඊයේ දහවල් ආරම්භ වූ අතර පෙත්සම් කාර්ය පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එහිදී කරුණු ඉදිරිපත් කළා. එහිදී ඉදිරිපත් වූ පෙත්සම් 13 අතරින් 10ක කරුණු සලකා බැලීම අවසන් වූ අතර පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම අද දින සිදු කෙරුණා. ඒ අනුව පෙත්සම් කාර්ය පාර්ශ්ව සහ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අවට ප්‍රදේශයේට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනු දක්නට ලැබුණා. පුරා දින දෙකක් තිස්සේ පෙත්සම්කාර නීතිපති සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලීම් පස්වර තුනට පමණ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව තීන්දුව ඉන් පැය දෙකකට පමණ පසුව නිකුත් කරනු ලැබුවා. අද පෙරවරුවේ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නිවේදනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අධිකරණය මගින් අත්හිටුවීමක් සිදු කරනු ලැබුවොත් ඒ තුළින් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අත්හිටුවීමක් සිදුවන බවද නීතිපතිවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ හේතුවෙන් අදාළ විසිරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බවයි නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේ. ඉන් අනතුරුව අමාත්‍ය උදේ ගම්මන්පිල, ආචාර්ය චන්න ජයසුමන, නීතිඥ ප්‍රේම්නාත් දොලවත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පාර්ශ්ව හයක් විසින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමක් සිදු කළා. ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ දන්වා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන නිවේදනය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි. මේ හේතුවෙන් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබෙන සහන ව්‍යවස්ථා
අවස්ථාවට පටහැනි ඒවා බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන මෙන්ද මැදිහත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පෙත්සම් කරුවන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. මෙම විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම් කරුවන් පෙන්වා දුන්නා. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස විභාගීය අවසන් තීන්දුවක් ලබා දෙන තේ පැවැත්වීමට නියමිත මහමැතිවරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. පුරා දින දෙකක් තිස්සේ පැවති දීර්ඝ කරුණු සලකා බැලීම් වලින් පසුව අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක්ද අධිකරණයේ විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබෙනවා. මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මාස 7 වනදා දක්වා බල පැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මාස 4, 5 සහ 6 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දුව කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මේක පරද්දන බව අපි කිව්වා. අපි මෛත්‍රීපාලක 113 ඔපරේෂන් එක පරද්දුවා. ඒ වගේම අද ශ්‍රේෂ්ඨ අධිකරණය ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා නීතියට අනුව එතුමලා පාර්ලිමේන්තුව නැවත කඳවන්න අවශ්‍ය කරන බලතල දීලා තිබෙනවා. අයිස අපි පැහැදිලිව තැනක ඉන්නවා. අද මේ ගත්ත තීන්දුව පාර්ලිමේන්තුව කඳවීමෙන් එහාට ගිහිල්ලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අමුවමේ උල්ලංඝනය කරපු මෛත්‍රීපාල සිරිසේනත් ඒ හොරපාරෙන් ආණ්ඩු හදා ගන්නා පල්ලියත් දෙකම ගෙදරවල තමයි අපි මේ ගමන අවසන් කරන්න කියන එකත් මේ ආසාවෙදි කියන්නේ. පරමාධිපත්‍යයේ ලොකු ජයග්‍රහණයක් අද මේක පක්ෂයකට පාටකට පුද්ගලයකට නෙවෙයි ජයග්‍රහණය. මේ රටේ ඡන්දය පාවිච්චි කරන හැම පුරවැසියෙක්ගේම ජයග්‍රහණයක් ඇරිට අපි සලකන්නේ. මේ රටේ පාලකයා ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්න හදන අවස්ථාවක ඔහුව පාගා දාලා ජනවරමන ගරු කරලා ජනතාවගේ පරමාධිපත්‍ය සියල්ලට උතුම් කියලා අද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුවා. අපි කවදාවත් අපේ නිදහස, අපේ ව්‍යවස්ථාව, අපේ පාර්ලිමේන්තුව යට කරගෙන යන්න ඉඩ දෙන්නේ. මේ රටේ නීතිය ආධිපත්‍යයට විශාල ජයග්‍රහණයක්. ඊයේ ගොනු කරපු මේ නඩුව ඊයේම විභාගයට අරගෙන අදම මේ තීන්දුව ලබා දීම තුළ ඉතාම ක්ෂණිකව මේ ප්‍රශ්නේ විසඳීමට අපිට උදව් වෙලා තිබෙනවා. වේද ජයග්‍රහණයෙන් පසු අපි 19 වෙනි සංශෝධනය මගින් අධිකරණය ස්වාධීන කරපු නිසායි අද අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. මේ රටේ ජනාධිපති සිරිසේන විසින් මේ රට අරයා රටක් බවට මුළු ලෝකෙම කළු තිතක් ඇති කරා. ඒ කළු තිතක් ඇති කරපු අපේ මාතෘ භූමියද අපේ අග්‍රමිනිස්ත්‍රකාරතුමත් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුත් එකතු වෙලා ඒ කළු කිත ඇති කරපු මේ රට අද සම්පූර්ණයෙන්ම නිදහස් කරගත්තා. ශ්‍රී ලංකාව කියන්නේ මේ කල්ලිය නෙවෙයි, මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ සත්‍ය යුක්තිය රජේනවා තවමත් කියලා අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නා. මේ අග්‍රවිනිශ්චකාරතුමාට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන්ට ජාතියේ ප්‍රණාමය අපි පුද කරනවා. මේ දුන්න ශ්‍රේෂ්ඨ තීන්දුවට ඔවුන්ට බලපෑම් රාජ්‍ය බලය, සියලු බලය පරයා මේ ගත්ත යුක්තිගරුක සාධාරණ තීන්දුව අද අපේ රට ලෝකේ නැවතත් නිර්මල රටක් වදියට අද සනිටුවන් කරා. මතක තියාගන්න, දැන් ඉඳලා අපි අපේ සටනේ දෙවනි අදියර මෙතන ඉඳලා එළියට ඔය කට්ටිය ඔක්කොම එළියට වීසි කරලා මේ රටේ ජනතා රජය අපි බිහි කරන්නට අපි ක්‍රියා කරනවා. මතක තියාගන්න, පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය අනුව මේ රටේ අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලය තීරණය වෙනවා. අනාගතයේ උපදින්න දරුවන්ටත් මේ රට නීතිය ආධිපත්‍ය අනුව පාලනය කරන දවසක් උදා වෙනවා. නමුත් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අතුරු තහනම් නියෝග අනන්ත ප්‍රමාණ දෙනවා මේ උසාවියේ. ඉතින් මම හිතන්නේ මේ සාධාරණ අධිකරණය පාර්ලිමේන්තුව කැඳවුවොත් යන්න ඕනේ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ, එතකොට පාර්ලිමේන්තු කල්ති තියෙන්නේ ජනාධිපතිතුමානේ, එතකොට ජනාධිපතිතුමා කල්ති තියලා තියෙනවා. අපි බලමු මොකද හිට වෙන්නේ. පාර්ලිමේන්තු හෙට දින රැස්වීමට අයිතිය තිබෙනවා. කථානායකතුමා මෙම තීන්දුව එතුමා දැනුවත් වුණාට පස්සේ අවශ්‍ය පියවර ගන්න කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන පක්ෂය අපි. මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතර බලෙහි මේ පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි. විධායකයේ හිතුවක්කාරකම් පාලනය කරන ස්වාධීන නීතියක් මේ රටේ තියෙනවා කියලා අපි අද අපිට ඔප්පු වුණා. අද දවස මේ රටේ ඓතිහාසික තීන්දුවක් ලැබිච්ච ඓතිහාසික දිනයක්. මම හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආකාරයෙන් ඉහළින්ම පිළිගැනීමක් ශ්‍රේෂ්ඨ අධිකරණය මම මේ අවස්ථාවේදී අගමිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවට සහභාගී වෙච්ච විනිසුරු මඩුල්ලට මගේ කෘතවේදීත්වය මගේ ඉස්සරම ආචාර කරන මුළුමනින්ම ව්‍යවස්ථාව හමුවම උල්ලංඝනය කරනකොට ඒක උල්ලංඝනය කිරීමක් හැටියට දැක්වලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගත තීන්දුව මෙරටේ අනාගත පරපුර සහ ජනතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමට ගත තීන්දුව අපි සියලු දෙනා වැකියට කරන ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් අද දිනේ ගත් තීන්දුව අගය කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් පසුව මත වෙත ප්‍රකාශයක් සිදු කරමින් ආධිපත්‍යයට ජයග්‍රහණයක් ලැබුවා. විවස්ථාව තහවුරු වුණා. දේශපාලන ශීලාචාරත්වය තව පියවරක් ඉදිරියට ගියා. මේ සඳහා පළමුවෙන්ම අපි ශ්‍රේෂ්ඨාධිකරණය අදගත් තීරණය අගය කරනවා කියලා සඳහන් කරන්නට වුමන. විශාල විවස්ථාව ඉරාදාන්ට ගිය අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය අද අපිට දැනුම් දීලා තියෙන මේ රටේ විවස්ථාවට ඇත්ත වශයෙන්ම පයින් ගහලා පැත්තකට දාලා යන්න බෑ කියලා. කතානායක කරු ජයසූරිය මහත්මයාට අපේ ස්තුතිය තියෙන්න ඕනේ. එතුමා පාර්ලිමේන්තුවේ බලයත් ගෞරවයත් දෙකම ආරක්ෂා කළා. එතුමා ඒ ගත්ත පියවර නිසා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. විවස්ථාව සමග පාපන්දු ගහන්න බෑ. විවස්ථාව තමන් කැමති පැත්තට හරවන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒත් මේ ජයග්‍රහණයක් පමණයි අපි සටන දිනන්න ඕනේ. අපිට පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය අපි පාර්ලිමේන්තුවේ පෙන්නනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ නිල වශයෙන් තියෙන ආණ්ඩුවත් ඒ වගේම තමයි හෙට පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවට අපි රැස් වෙනවා. පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ කතානායකතුමා නෙමෙයි ජනාධිපතිතුමා. ඒ අනුව අපි ගිහින් පාර්ලිමේන්තුවේ අපේ බලය පෙන්වනවා කියලා කියන්න කැමතියි. මෙතර හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව යළි රැස්වෙන බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කතානායක කරු ජයසූරිය මහතා විසින් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව හෙට උදෑසන පාර්ලිමේන්තුව රැස්වන බවයි. ඒ අනුව ජනාධිපතිතුමන් විසින් 2018 වසරේ නොවැම්බර් මාස 4 වන දින ඇති අංක 2095 ඇලීරක් 50 දරන ගැසට් නිවේදනයේ ප්‍රකාරව හෙට උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට කතානායකවරයා විසින් දැනුම් දී ඇති බවයි කතානායක මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. මෙතන කතානායක මාධ්‍යංශයේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ හෙට උදෑසන 8:30ට පාර්ලිමේන්තු පක්ෂනායක රැස්වීමක්ද පැවැත්වෙන බවයි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂනායක රැස්වීමද හෙට පෙරවරු 8:30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය සහ ඉඩම් අමාත්‍යාංශයේ කටයුතු සුවපැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හදිසියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අද පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙතකේ ජනාධිපතිවරයා ඒ කටයුතු අධීක්ෂණය කළා. අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මූල්‍යාංශ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා මිහිදී සොයා බැලූ අතර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පවතින දේශපාලන වාතාවරණය බාධාවක් කරනුගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් ලැබෙන එම ඉඩම් දීමනා බලපත්‍ර ලබා දීමේ කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කර සිටියා. එමෙන්ම එළඹෙන වසරේ ඉඩම් වපු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නා. මේ අතර ශ්‍රී ලංකේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම ඇගීමට ලක් කරන බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල ඊයේ පස්වරුවේ කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වූ අතර හොඳම ව්‍යාපාරිකයින් ඇගීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. පක්ෂ බෙදයකින් තොරව අවෛරී දේශපාලන තත්ත්වයක් රටේ ඇති කිරීමට නූතන පාලකවරුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යන්න තම ප්‍රාර්ථනීය බව අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොට ධම්මවස්ස මහනාහිමියන් පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොට ධම්මවස්ස මහනායක හිමිපාණන් බැහැ දැකීමට පැමිණියා. ඒ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයටයි. Thank you.
පවතින දේශපාලන තත්ත්වය හමුවේ අද රැස් වූ දකුණු පළාත් සභාව ඇතුළු තවත් ප්‍රාදේශීය සභා කිහිපයක උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් විරුද්ධය පළ කිරීම සඳහා අද දකුණු පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළුපටි පැළඳ සභාවට පැමිණ සිය විරුද්ධය පළ කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා වර්තමානයේ රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම අදහස් සභාව තුළ විනාඩි පහකට අධික කාලයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය විරුද්ධය පළ කිරීමත් සමග සභාව තුළ උණුසුම් තත්වයක් ඇති වුණා. මේ අතර කළුතර ප්‍රාදේශීය සභාවේද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමට විරෝධය පාමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළුපටි පැළඳ විරෝධතාවයේ නිරත වුණා. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව අගමැතිවරයෙක් පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ඇමති මණ්ඩලයක් පත්කිරීම වැනි කරුණු සඳහා විරෝධය පළ කරමින් අද ඉමතුව ප්‍රාදේශීය සභා රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයන් කළුවර්ණයෙන් යුත් සාරියෙන්ද පැමිණියා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා දුරෙන් ඉවත් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කළ ඇති බව පවසමින් අනුරාධපුර මහනගර සභාවේ මාසික රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධය පළ කරමින් සභාවෙන් පිටව ගියා. පරමාධිපත්‍ය සඳහා ජනතාව ඉදිරියට මිස අධිකරණයට යාම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍යමූකට එක්වෙමින් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙන පරමාධිපත්‍ය. ඒ පරමාධිපත්‍ය ජනාධිපතිවරයා විසින් අද ජනතාවට ලබලා දෙලා තියෙනවා. මේ පරමාධිපත්‍ය උසාවියන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ආපහු තෝරන්නේ ජනතාව. මේක නීතිය ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක යන්න ඕනේ ජනතාව ඉදිරියට. ජනතාව කොයි ආකාරයෙන්ද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. එතකොට නීතියට පටහැනිව ක්‍රියා කරා නම් ජනතාව ඒකට අපිට දනුමක් දෙයි. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන මොකක්ද? ප්‍රතිවරණයක්. ජනතාවට අවශ්‍ය වෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරා. පෞගේ මාසයේ ඇතුළත ලංකාවේ අපි කරපු සමීක්ෂණයකින් 94%ක් ප්‍රතිවරණයක් ඉල්ලනවා. මේ පෞගේ සජ්ජනයක ඇතුළත. මේ ප්‍රතිවරණය ජනාධිපතිතුමා ඒ අනුව ලබලා දීලා තියෙනවා. ඒ නිසා අද 2010 දී අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියත් ඒ කැටි වෙච්ච යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන අපි මේ අලුත් ආණ්ඩුව නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව නිර්මාණය කරනකොට අපි ජනතාවගෙන් ඉල්ලන්නේ කාගේවත් පස්සේ ගිහිල්ලා ඡන්ද හොයන ආණ්ඩුවක් වැඩක් නැහැ. ඒකෙන් දේශපාලනඥය පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා අපිට තීන්දුව ගන්න පුළුවන් ශක්තිමත් පාලන බලයක් මේ මැතිවරණය ලබා දෙන්න. ඒ ශක්තිමත් පාලන බලය අපිට තුනෙන් එකක් ලබා දෙන්නේ කියලා එල්ලීම තමයි
ජනතාවගෙන් අපි කරන්නේ ඒකට අපි සූදානම් වෙලා තියෙනවා මම විශේෂයෙන්ම කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුල් සම්දාන ඇති කරන්න ඉස්සෙල්ලා සජිත් සහ ඔය ඉන්න ගෝලපාලයත් එක්ක එක වේදිකාවට අරගෙන නායකත්වයේ තියෙන ගැටලුව විසඳන්න කියලා අද වෙනකොට මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක පුටුවත් අද රනිල් වික්‍රමසිංහට අහිමි වෙන තත්ත්වයක් උදා වෙනවා සජිත් ප්‍රේමදාසත් සීන ලෝකෙක මේ දවස්වල මේ පුටුව සම්බන්ධව සීන මවමායි ඒ වගේම තමයි මේ සියලු දෙනා කියන දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කරන්න තමයි මේ අය සූදානම් වෙන්නේ කියලා. අපි පැහැදිලිවම දන්නවා එදා මැතිවරණ සිටියම අකුලපු එක්සත් ජාතික පක්ෂය එතුමාගේම ඥාතීන් එදා රට පාලනය කරනකොට මැතිවරණ සිටියම අකුලලා අපට කලගෙඩි ලාම්පු සෙල්ලම් පෙන්නපු අය තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් පහ කිරීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කත් තීරණයට විරුද්ධව අද අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. අද පෙරවරුවේ පෙරහැරකින් අනුරාධපුර කදිරේෂන් කෝවිලත පැමිණි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිස දේව කන්නලව්වක් පැවැත්තුවා. මේ අමු අමුවේ විවස්ථාව උල්ලංඝනය කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා ඒකාධිපති වාදය ක්‍රියාත්මක කරන්න නෙමෙයි මේ ජනතාව ඡන්දෙ දුන්නේ. අපි මේ පත්වෙච්ච ජනාධිපතිතුමන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. උතුරුමැද පළාතෙන් පත්වෙච්ච ප්‍රථම ජනාධිපතිවරයා. ඒ නිසා අපි උතුරුමැද පළාතේ ජනතාව හැටියට අපේ පක්ෂය නොවුණත් මේ හැම කෙනෙක්ම ලොකු විශ්වාසයක් ඇතුව එතුමාව ඒ පුටුවට අරගෙන ගියා. නමුත් ඒ පුටුවට අරගෙන ගිහිල්ලා අද කරලා තියෙන දේ දිහා බලනකොට අපිට ඇත්තටම ලැජ්ජයි. එතුමාට කතරයක් ගැහුවා කියන්නේ. යුක්තියේ ජනහඬමයෙන් රටේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මැදගම ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ගුරුවරු, නීතිඥයන් සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ද එක්ව සිටියා. අපේ තියෙනවා ව්‍යවස්ථාව ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තුව පත් කරාට පස්සේ ඒ පාර්ලිමේන්තුව විසිරවන්න වසර හතරාමාරක කාලයක්කින් පස්සේ තමයි විසිරවන්න පුළුවන් කියන එක. එතකොට මේ වසර හතරාමාරක් ඉවසවන්න බැරි පිරිසක් තමයි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට මේ බලය ලබා ගන්න යනවා කුමන්ත්‍රණයකින්. මහින්ද රාජපක්ෂට තිබුණේ පාර්ලිමේන්තුවේ 95යි 130ක් සිටිය විපක්ෂයට. ඒගොල්ල පත් කරා නම් අගමැති විදියට මේ 130 දෙනාවම සල්ලි වලට ගන්න උත්සාහ කරා. මිලියන් 100 150 200 නෙමෙයි මිලියන් 500ට එහා යන ලන්සු පවා මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළා. නමුත් මේගොල්ලන්ට කී දෙනා අද ගන්න පුළුවන් උනේ? 130න් 7 දෙනයි ගන්න පුළුවන් උනේ. ආපහු අපේ රට ලෝකයේ තුල තනි කරන්න හුදකලා කරන්නයි මේ උත්සාහ කරන්නේ. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන මොකක්වත් නෙවෙයි. යුරෝපයේ අපිට දොර වැහෙනකොට, සම්බාධක පැනවෙනකොට, තහංචි පැනවෙනකොට අනිවාර්යෙන් අපි චීනගේ මකර කටට වැටෙන එක වළක්වන්න බෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ පළවෙනි වතාවට තමයි මේ රටේ ඉතිහාසයේ STF ගාඩ් එක දැම්. ඔබ අහලා තියෙනවද රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ STF ගාඩ් එක දාන. ඉතුරු නටු ටික තුනේ SCID එකේ. පොලිස් පත්තුමා දුවල ගිහිල්ලා ඔබ දැක්කා සැලියුට් එක ගහනවා කාටද? ගෝඨාභය රාජපක්ෂ නිකම්ම නිකම් සිවිල් පුරවැසියෙක් මේ රටේ. රටේ පොලිස්පතිවරයා ගෝඨාභය රාජපක්ෂ සැලියුට් එක ගහනවා. ගහලා කියනවා FCID එක ඕනනම් මම විසිරුවලා දාන්නම් සර් කියලා. ඒ ටික හරිනේ. රාජපක්ෂ මහත්මයාගේ කාරණා ටික හරි. සිරිසේන මහත්මයා කාරණා ටික හරි ගියේ නෑ. ඊයේ දැක්කනේ මොකද සිරිසේන මහත්තයර උනේ කියලා. සිරිසේන මහත්තයා හිටන් හිටියේ මේ කට්ටිය ඔක්කොම එකහුව කරගෙන අනේ අටවෙන්ද වෙනකන් ගිහිල්ලා ජනාධිපති වෙන්න ආයෙ සැරේ. දැන් අර අපේ ගමේ භාෂාවෙන් කියනවනම් පුවක්වල්ල පොලේ ගැව්වාගේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු CC එකට ගිහිල්ලා තියෙනවා. පසුගිය ආණ්ඩුව රටේ තිබෙන සම්පත් විකුණමින් විදේශීය ന്യാයපත්‍රවලට අනුව කටයුතු කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපුකොල්ලෑවේ ආනන්ද කීර්ති හිමියන් පවසනවා.
රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පහුගේ රජය දිගින් දිගටම සම්පත් විකුණමින් එවැගේම විදේශීය න්‍යාය පත්‍රවලට කටයුතු කරමින් ප්‍රභාකරන්ට කරන්න බැරි වෙච්ච වැඩ පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථානුකූලව ඉෂ්ට සිද්ධ කරමින් කටයුතු කළා. අන්නේ එහෙම කටයුතු කරද්දී අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට මුදාගත්තා හා සමාන වැදගත් ජාතික මෙහෙවරක් පහුගිය 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇති කළා. දැන් ලොකු අභියෝගයක් ජයගෙන තියෙන අවස්ථාවක්. මේ රට වේගෙන් පරාදීන යුගයකට ඇදගෙන යන වෙලාවේ ඒක නතර කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්වීමත් එක්ක. අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියන්නේ ඇත්තම කිව්වොත් ගඳ ගහන මඩවලක්. ඒකට මේ මඩවලට නොඑක් විදිහේ සූකරයන් වරින් වර ඇතුල් වුණා. ඒ ඇතුල් වීම නිසා තමයි මේ පරාදීන තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මේ රටේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්න අය මුදලට විකිණෙනවා. ඒ විකිණෙන බව දැන දැනත් ඇයි තවදුරටත් ඒ වගේ අය අපේක්ෂකයන් හැටියට තෝරන්නේ? අමාරු වැටෙන්න ඔබතුමල්ල නේද? එනිසා කරුණා කරලා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට අපි පොදුවේ මතක් කරනවා, කරුණා කරලා පින් සිද්ධ වෙයි, විකිණෙන්නේ නැති රට ගැන හිතන අවංක හැඟීමක් තියෙන පුජ්‍යලයෝ තෝරලා බේරලා කරුණා කරලා අපේක්ෂකයන් හැටියට පත් කරන්න. රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැවීමේ බලාපොරොත්තුවක් ආදරණීය මේ රටේ ජනතාවට තිබුණා. ඒ බලාපොරොත්තුව එක රැයින් ඉෂ්ට කළ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉස්තෙල්ලාම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ ස්තුතිය පුද කරන ගමන් එතුමාටත් කියන්න ඕන, මේ රටේ පුරවැසියන්ගේ, මේ රටේ ආදරණීය ජනතාවගේ සිතුම් පැතුම් තියෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ රටේ නායකයා වෙනවා දකින්න, එතුමා මේ රට පාලනය කරනවා දකින්න. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ලක්ෂණය තමයි මහජනතාවට කැමති තමන්ට අවශ්‍ය කරන මන්ත්‍රීවරු පිරිසක් පත් කරලා තොරා බේරා ගැනීමේ පරම අයිතිය ජනතාවට තියෙනවා. ඒ අයිතියට ගරු කරලා තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ. අපිට සාමාන්‍ය ජනතාව හැටියට තියෙන සැකය තමයි මේ උසාවියන්නේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට කැමති අයද කියලා. එක්සත් ජාතික පක්ෂ කිසිසේත් පසුබෑමට ලක්ව නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. එක්සත් ජාතික පක්ෂය මේ තරම් මේ රට සේවය කරපු පක්ෂයක් නෑ. නමුත් යම් කාලයක් තුළ මේ පක්ෂය යම් කිසි පසුබෑමකට ලක් වෙලා තිබුණා. ඒකට හේතු රාශියක් තිබුණා. අපේ නායකත්වයත් සමග කතා කළා. නායකත්වයට කිව්වා, පක්ෂයට කිව්වා මේ පක්ෂයේ යම් කිසි වෙනසක් විය යුතුයි නායකත්වයේ සිටම කියලා. ඉතින් දැන් කාලය එළඹිලා තියෙනවා. ඉදිරි මැතිවරණය වෙනුවෙන් යම් කිසි ක්‍රියාගාමයකට ගිහිල්ලා පක්ෂයේ පූර්ණ කාලීන වෙනසක් කරගෙන ඉදිරියට යන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදියට ඉඳලා අපිට මේ පක්ෂයට ශක්තිමත් කරන ගමන් මේ පක්ෂයේ ඉදිරි දැක්ම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා වෙලා තියෙනවා. යම්කිසි පසුබෑමකට මේ පක්ෂය ලක් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන් මේ පක්ෂයේ යම් ආකාරයක ඉදිරියට ගෙනියන්න. පක්ෂයේ පසුබෑමකට ලක් වෙලා නැහැ කිසිසේත්ම. පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඔය දැන් අලුතෙන් ඊයේ පෙරදා සමාජිකත්වයට ගත්ත පොහොට්ටුව පක්ෂය. මොකද ඒ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන දේ කවුරුත් දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම දැන් සාමාන්‍ය පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ. පසුගිය වසර 3ක කාලය තුළ පැවති ප්‍රජා පීඩන පාලනය පිළිබඳව කලකිරීමෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසනවා. අපිට විශ්වාස කරන්න බෑ. ඇයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ජනතා ඉදිරිපිටට යන්න බයයි කියලා. පසුගිය වසර 3ක කාලය තුළ මේ රටේ පැවතිච්ච ප්‍රජා පීඩක පාලනය පිළිබඳව බොහොම පැහැදිලි කලකිරීමකට පත් වෙලා ඉන්නවා. අපි ජනතා ඉදිරියට ගිහිල්ලා බොහොම පැහැදිලි ජනවරමක් අරගෙන තාම ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමේ බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒකට අවහිර කරන්න තමයි අද නීතියේ පිළිසරණ පතන්නට උසාවියට ගිහිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත් කර තිබෙනවා. ඒ මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා අද සිය දූරයෙන් ඉල්ලා සිටීමත් සමගයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත් කර තිබෙනවා. ඒ මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා අද සිය දුහරෙන් ඉල්ලාස්වීමත් සමගයි. මීට අමතරව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතාද සිය දුහරෙන් ඉල්ලාස්වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන් ලෙස නම් කර ඇත්තේ ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති, රොහන් පෙරේරා, සුසන්ත කටුගම්පල, ජොහන් විජේසිංහ, එස් ජී සේනරත්න සහ අර්ජුන ද සිල්වා යන අයයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කෙසෙල් කමුවේ කපා පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් කොන්ත්‍රාත්කරු විසින් එම කොන්ත්‍රාත්තුව සිදු කිරීමට නොහැකි බව පැවසීමත් සමග නොවුඩ් ප්‍රදේශවාසීන් සහ කොන්ත්‍රාත්කරු අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. කෙසෙල් කමුවේ පුළුල් කිරීමේ කටයුතු වලට ආපදා කළමනාකරණ ඒකකය සහ නොබුට් ප්‍රාදේශීය සභාව කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බැවින් විවිධ හේතු දක්වමින් එම කොන්ත්‍රාත්තුව තවදුරටත් සිදු කිරීමට නොහැකි බවයි කොන්ත්‍රාත්කරු ප්‍රදේශවාසීන් වෙත පවසා ඇත්තේ. මිහින්තලේ පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලේ මාර්ගයේ මාතලේ මන්සන්දිය අසලදී මිහින්තලේ දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ටිප්පර් රථයක් ගල්කුළම දෙස සිට මාතලේ මන්සන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් හා ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වූ අතර පසුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ටිප්පර් රථයේ රියදුරු අත්අඩංගුවට අතර මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනු ලබනවා. වැලිමඩ පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන් සංවිධාන කළ ජංගම සේවා වැඩසටහනක් පසුගියදා වැලිමඩ විදුරුපොළ විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙහිදී මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන්, පැලපෙදා දීමේ වැඩසටහන්, අක්ෂි සායන, දන්ත සායන ආදී වැඩසටහන් රැසක් සිදු කෙරුණු බව අප වාර්තාකරු සඳහන් කළා. පුත්තලම වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත ආනමඩුව සියඹලගස්වැව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිවසක් ආසන්නයේ සිටි පිඹුරෙකු අල්ලාගෙන තිබෙනවා. අඩි 12ක් පමණ දිග මෙම පිඹුරා තබ්බෝව අභය භූමිය වෙත මුදා හැරුණා. අද අලුයම පහට පමණ බණ්ඩාරවෙල මහවුල්පත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදු වුණා. ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කෙරුණා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. වනත විල්ලුව කාටපුලියන් කුලම ප්‍රදේශයේදී අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ තේක්කදව කඳන් තොගයක් සහිත ලොරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 10ක පමණ වටිනා මෙම දැවතුගේ සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර අදාළ ලොරිය තුළ කපා ඉරණ ලද ලෑලි 200ක් සහ දැව කඳන් 50ක් තිබූ බව පොලිසිය සඳහන් කළා. එත්සම් කියන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමක් වෙත පත්වනවා. ජලිතම වූ හෙට උදැස්සන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.